ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විස්තීරණ ආයෝජනා ක්‍රමය පළවෙනි ඇගයීම සිද්ධ වෙන්නේ මේ සැප්තැම්බර් මාසයේ 14 වෙනිදා සිට 24 වෙනිදා දක්වා. ඒ සඳහා විශේෂ නියෝජිත කණ්ඩායමක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ලංකාවට එනවා. සාකච්ඡාවට රාශියක් තිබෙන නියමිතයි. ජනාධිපතිතුමා සමග අවසාන සාකච්ඡා බොහෝ විට පැවැත්වීම තමයි ඉදිරියට තියෙන්නේ. අපේ ප්‍රගතිය බැලීම තමයි ඒකෙදි සිද්ධ වෙන්නේ. අවංක වෙහෙසක් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ගැනීම සඳහා රජය විසින් දරුවා. ඒ තත්ත්වෙනුත් එක්ක අපිට සාකච්ඡාවට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඊළඟ වාරික ලැබෙන්නේ සාකච්ඡාවට පස්සේ. ඒ සාකච්ඡාවට සාර්ථකව නිමා කරලා පස්සේ අපිට ඒ වාරික ලැබීමට නියමිතයි. මේ අතර රැමිස් පද්ධතිය සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධ කිරීමේ ප්‍රගතිය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාවේදී විමසා බැලීම පසුගියදා සිදු වුණා. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ මාසක් ඇතුළත රැමිස් පද්ධතිය සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කිරීමේ කටයුතු අවසන් කළ හැකි බවයි. මේ වගේ තමයි මොක්ස් ෆයිනර් වලට මේ වොක්සගන් වලට හොයන්න කලබල ගන්න ඕනේ නැහැ. මම හිතන්නේ ලක්ෂරි වෙහිකල්ස් ගත්තොත් මම හිතන්නේ ලක්ෂයක් දෙකක් තුනක් වගේ කාණක් තමයි මම හිතන්නේ ඇත්තේ. ඒ ටික ඐඩෙන්ටිෆයි කරගන්න පොඩි ටීම් එකක් දාලා ඉන්ට්‍රස්ට් එක දාලා මොකක් හරි ඒරියාස් වලට යවලා නිසපතුරට හරි කතා කරලා ගන්න පොඩි يعني පොඩි කාලයක් තුල හදිස්සිය නෙමෙයි. අඩු ගන්න මාස 3 4ක් ඇතුළතවත්. ඒකට මේකට සම්බන්ධ කරා නම් මේ පළාත් මොඩලත කොන්සල්ටන්ස් වල ටික ඔක ඔටෝමැටිකලි ඇඩ්‍රස් ටික එක කෙලින්ම තෝරන. ඒක ඔක්කොම මාරට පුළුවන් මේක සාකච්ඡා කරලා මේක කරලා දෙන්න. නෑ ඒක මේ ආරක්ෂක ඩිපාර්ට්මන්ට් එකට දුන්නා නම් ඉතමලට කතා දෙන්න කියලා. එතකොට මේක කම්ප්ලීට් වෙනවා කියන්නේ අවුරුද්දක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔක්කොම ටික කම්ප්ලීට් වෙනවා. එතකොටලාගේ ගාව දැන් 2021 ඉඳලා ඩේටාස් තියෙනවා. එතකොට ඒ ඩිනික නම්බර්ස් එක ඔක්කොම දාලා ඩාමික් මොනින් ඔබතුමාලා ලින්ක් කරලා 2021 වෙනකන් ඒක ගාලා ඔබතුමාලට ෆයිල් ස්ටික් කරලා මොකක්ද කියලා ප්‍රොසෙස් එක යන්න පුළුවන්. ඊට අමතරව මෙතුමාලා කියනවා ලබන අවුරුද්ද ලයිසන් එකට ආපුවම මාස 3ක් 6ක් දෙන්න කියලා. ලයිසන් එකේදී ඒගොල්ලෝ පළාත් මට්ටමින් හදලා අපේ ඒගොල්ලන්ට මාස 3ක් දෙමු. එතකොට මේ රැමිස් එකේ මේ ආරම්භිකත් එක්ක ආයේ මොකද ප්‍රශ්න තියෙන්න බෑ. සියලු වාහන තොරතුරු ඔක්කොම තියෙන්න ඕනේ. ණයක ඉඩම් ගන්න දෙන්න වෙනවා ලංකාවේ. එතකොට මේ කිසිවක් ඩේටාබේස් එකේ ඉන්කම් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ නැහැ. මේ මේ ඉඩම් විකිනනවා වගේ ගන්න දෙන කිසිවක්. එතකොට දැන් මේ ලින්ක් කරන්න හදනකොට මේගොල්ලෝ කාර්යාල වලට යවලා තියෙනවා. ඔප්පු රෙජිස්ටර් කරන හැම කෙනෙක්ගේම හැඳුනුම් පත්තක් දාන්න ඕනේ. ඒකට අතර රිට් එකක් ගන්න. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් එකට නම්බර් එක දෙන්න බෑ කියන්නේ. ඒක රිට් එකක් කිල්ලුවාට මේගොල්ලෝ දුන්නද උසාවි නඩුවට යන්නේ නැහැ. ඒ හරි ප්‍රශ්නේ. ප්‍රශ්නේ නැහැ ඒක. මොකද නැහැ. ඒක නීතියක් නැහැ. ගහනන් නියෝගයක් දීලා නම් විතරයි ඔයගොල්ලෝ වැඩ කරන්නේ. ඔයගොල්ලෝ වෙන අවුරුදු 20ක්. ඔයගොල්ලෝ වැඩේ කරන්න. ටෙලි මෝටර් එකක්වත් දීලා නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.